ඔගොල්ලෝ දන්නවා මම මේ මීට පෙර ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කිව්වා මේ සමහර නාලිකා සහ GMO එක අතර ව්‍යාපාරික සම්බන්ධකම් තියෙනවා කියලා. මතකද? ඔගලට කිව්වා. දැන් මට පේනවා මේ නාලිකා උඹලා හොයාගන්න කවුද නාලිකා කියලා. සාමාන්‍යයෙන් අපේ ප්‍රවෘත්ති එක දාන්න නැති නාලිකාවක් මේ සහ GMO එකේ නාලිකාව එක GMO එකේ ප්‍රධානියා එකතු වෙලා ලොකු ව්‍යාපාර කරනවා. කොළ කැඳ එක අපි කිව්වනේ. හරි. කොළ කැඳ කියලා කිව්වා. තව එකේ කිරි පිටියකට ගැහිමෙත් ව්‍යාපාරය තුල ඉන්නේ කොළ කැඳ එක කියලා කිව්වනේ. තවත් ඔන්න ව්‍යාපාරයක් තියෙනවා. මේක තමයි ප්‍රධාන නවතම ව්‍යාපාරය. මේක ඇවිල්ලා මුරුංගා ව්‍යාපාරය. හරි මුරුංගා. ඒකෙ මේ හිතන්න එපා ඒ ඒ ඒ ටීවී චැනල් වල අයිතිකාරයෝ කරන බිස්නස් එකක් කියලා. මේ ඒ උංගලා මේ ඇවිල්ලා මෙතන වාර්තා කරන රුපියල් 1000ක දීමනකට වගේ ආවට මේක කරන්නේ ඔය නිවුස් කත්රුලා. හරිද? ඒ නිවුස් කත්රුලා මේ මාෆියා ප්‍රධානියාව වෘත්තිය සමිති අල්ලගෙන ඒගොල්ලා මේ බිස්නස් එක කරනවා. මොනවාද? මුරුංගා. මං එක්ත මේ මෑතකදී දැක්කා විනාඩි 4ක 5ක ප්‍රචාරයක් දෙනවා එක්තරා ප්‍රසිද්ධ මොනාලිකාවක මුරුංගා කන්න. ඒක හොඳයි. මාර ගුණයි. මාර පෝෂණයක්. මාර ලෙඩ සුව කරනවා. මෙහෙම තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ අපේ පැරණිවන් ඒක දන්නවා මේ මුරුංගා නරක නෑ හොඳයි කියලා. අපේ පාරම්පරික වේද. හැබැයි මේ පාරම්පරික වේදුවත් කවුරුත් නෙමෙයි මුරුංගා ඒකට කරන්නේ මේ නාලිකාව භාවිත කරගෙන අපේ ඒ මූර්ති සමිති මාෆියා නායකයා. එතකොට ඔහු කියනවා මුරුංගා කන්න කියලා. ඔහු පෙන්නන්නේ නැහැ මේක. ඔහු පෙන්නන්නේ නැහැ මේක. ඔහු පෙන්නන්නේ මේ මුරුංගා ගස් පෙන්නනවා ටීවී එකේ නිවුස් එකට. මිනිස් මුරුංගා කරල් පෙන්න අන්තිමට කියනවා. අන්තිමට හැබැයි ටීවී නිකේ නිවුස් එකේ ඔයාලා හොයලා බලන්න අග කියනවා. දැන් ඉතින් වෙළඳ පොලේ මේ මුරුංගා මොනවාද කියන්නේ වියලි කුඩු කරපු වියලි සකස් කරපු ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා. මම හොයලා බැලුවා. මේ තියෙන්නේ මුරුංගා. මේක අල්ලන්න පුළුවන් නම් මේ තියෙන්නේ මුරුංගා. හරි. මේකේ වටිනාකම රුපියල් 1300යි. මේකේ. හරි. ඔතන මොකද්ද මෙතන වෙයා වෙන්නේ? ඒ මාෆියා නායක වෛද්‍යවරයා ස්නායු ළමා ස්නායු කිව්වට සියලුම දේ දත් වෛද්‍ය. ඒක එකම ඒක වෙනම ප්‍රශ්නයක්. මුරුංගා කන්න කන්න ගියේ කිය මේක විකුණ ගන්නවා මිලියන විකුණ ගත්තොත් මාසෙකට මෙතන අපේ රටේ 22ක් ඉන්නවනේ මිලියන. එතකොට මිලියනයක් විකුණ ගත්තොත් 1300 ගානේ මිලියන 130ක්. හරි. මිලියන 130න් රුපියල් 100ක් Tamanta මේ මාකට්ටිං කරනවට සහ ඒ ප්‍රවෘත්ති නාලිකාවල ඉන්න මේ තක්කඩි මේ මොනවාද කියන්නේ මේ කතුරුවරුන්ට බෙදා ගත්තොත් මිලියන මිලියන 130ක සෝරි අරක මිලියන 1000 ගානක් ලේසියෙන් රුපියල් 100ක් තියා ගැනීම තුලින් මේක කරන. උඹලා රැවටෙන්න එපා. මේ වෛද්‍ය වරයා අනිවාර්යයෙන්ම කිරිපිටි විරිපිටි කියලා අපි උඹලා දන්නවා. ඉස්සර කිරි එළදෙන්නුම්ව පෙන්නවා. මෙහෙම දෝනවා පෙන්නවා. අම්මේ ෆ්‍රෙෂ් මිල්ක් කියලා පෙන්නවා 70 ගණන් වල. අන්තිමට මේ කිරි ටික පෙන්නලා ඉවර වෙද්දී ආවේ පිටි කිරි. ඒක නෙවෙයි අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා කතා කරන්නේ. මේ මුරුංගා කරල් පෙන්න ගස් පෙන්න මුරුංගාද මේ ඒක කරල් කියන්නේ මේ ස්වභාවික කරල්. මේ අද පෙති ඇවිල්ලා මාකට් එකේ. ඔයගොල්ලෝ හිතන්නේ මේකට තමයි මේ මුරුංගා කියේ ප්‍රචාරය කරන්නේ. හරි. මිලියන 100ක මාසෙක ආදායමක් ලබන්න පුළුවන්. මටත් වෙලාවකට හිතෙනවා මේ තව මොන හරි සිංහල අපි එකතු වෙලා මේ කන්න කන්න බොන්න බොන්න කියේ ජනතාව රවට්ටලා. හරි. මේ මේ එහෙම තමයි හැමදාම හැම වෙලාවෙම ප්‍රොඩක්ට්ස් එන්නේ. මාකට් එකට ප්‍රොඩක්ට්ස් එන්නේ වෛද්‍යවරයෙක් කියන කොහේ හරි කන්න මේක කියලා බොන්න කියලා. හරි. ඊට පස්සේ එන්නේ ඒ කන්න කියන බොන්න කියන ස්වභාවිකද මේ ගෙවල් වල පුළුවන් ද මුරුංගා වවන්න මේ කොළඹ හත් අවට මිනිසුන්ට පර්චස් 6-7 තියෙන ගෙවල් වල මුරුංගා ගස් වවන්න පුළුවන්ද? හරිද? එතකොට ඉබේම මේ දකින මේ පණිවිඩය දකින ඒ මිනිස්සු ගිහිල්ලා ගන්නවා මොනවාද මේ පෙත්ත. හරි. අනේ කරුණාකරලා තවත් මේ මාෆියා වලට අහුවෙන්න එපා රැවටෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. අපි රජයේ වෛද්‍යනාරිගේ සංගමේ හැටියට දැන් වසර 14ක් පමණ තිස්සේ වස විසෙන්තර ආහාර සංස්කෘතියකට අපි මුලින් හිටපු සංස්කෘතියකට යාම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කිරීම සඳහා අපි කටයුතු කරනවා. මේ රටේ වස විස සහිත ආහාර ගැනීම අපිට ලෙඩ රෝගවලට බෙහෙවින්ම විශේෂයෙන් පිළිකා ඇතුළු ලෙඩ රෝගවලට බෙහෙවින්ම බලපාන බව අපි කවුරුත් දන්න කාරණයක්. ඒක නිසා වස විසෙන්තර 1965ට කලින් ලංකාවේ තිබි වස විසෙන්තර ආස්කෘතිය ඒ ආහාර සංස්කෘතිය සම්පූර්ණ අවුල් කරමින්
මොන්සැන්ටෝ ඇමරිකානු ආයතනයේ තියෙන ඒ මූල ධර්මය අනුව ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ලංකාවට වස විසෙන් යුතු කෘෂිකර්මය හඳුන්වලා දීලා දැන් වස විසෙන් තොරව කෘෂිකර්මය කරන්න බෑ කියනා වූ තත්වයක් ලංකාව තුළ නිර්මාණය කරලා තියෙනවා මේක වැරදි කාරණයක් වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඒක නිසා අපි කාලාන්තරයක් තිස්සේම කිව්වා ලංකාවට මේ පොල්තෙල් ගෙන්නනවා කීමත් ඒ වගේම කටුපොල්තෙල් ඇතුළු අනිකුත් පොල්තෙල් වර්ග විශේෂයෙන් අපිට පිළිකාකාරක බවට පත් වෙන බවට ඒ වගේම තමයි ඒ පොල්තෙල් වල විවිධ විෂකාරක එකතු වීම වාණිජ මට්ටමින් පොල්තෙල් විකිණීමේ සිද්ධ වෙනවා කියලා ඒක නිසා අපි අතීතයේදී පොල්තෙල් විවිධ ක්‍රමවලට නිවසේදී හිඳ ගැනීම සිද්ධ කරා පොල්තෙල් වල සාමාන්‍යයෙන් අවුරුදු දෙකක කල්ිකුත්තිමේ දිනයක් තියෙන ඒක නිසා නගරේ ඉන්න අය තමන්ගේ ගමට ගිහාම අවශ්‍ය විදිහට පොල්තෙල් හින්දාගෙන එය රැගෙන ආවොත් එහෙම අපිට මේ වසවිසෙන් තොර පොල්තෙල් කලවම් කිරීමෙන් තොර පිරිසුදු පොල්තෙල් ආහාරයට ගැනීමට පමණක් නෙව හිසේ ගෑම ඇතුළු අනිකුත් කටයුතු වලටත් පාවිච්චි කරන්නට අවකාශය ලැබෙනවා මේකෙදී අපි අද වැඩසටහන මූලිකවම නිර්මාණය කරලා තියෙන්නේ මේ මුරුංගා කියන ශාකයේ තියෙන වටිනාකම ගැන අපි මාධ්‍ය මගින් පසුගිය කාලේ ඉදිරිපත් කරා ඒක නිසා අපේ ඉල්ලීම තමයි මේ මුරුංගා දේශීය මුරුංගා දණ්ඩක් තමන්ගේ වැටේ මේ එළබෙන අවුරුද්දේදී සිටුවා ගැනීම තුලින් දරුවන්ට ආදර්ශයක් දෙමින් ඒ මුරුංගා වල පරිභෝජනය ලැබීමට අවකාශයක් සලසා ගන්න කියන එක මුරුංගා පත්‍ර ව්‍යංජනයක් හැටියට පත්‍ර වේලා කුඩු කරගෙන කුඩු ආහාරයට මුසු කිරීමත් බොහෝ රටවල සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි මුරුංගා පත්‍ර බැද ආහාරයට ගැනීමත් සිදු කරන්නට පුළුවන් බව හොයාගෙන තියෙනවා තවදුරටත් මුරුංගා මුල් අරගෙන රසකාරකයක් හැටියට පාවිච්චි කිරීමත් නිසා අපිට මේ බෝනෝන් රසංගතයට මුහුණ දීමට මුරුංගා ගැසගෙන අපි දක්වලා තියෙන අවධානය මීට වඩා වැඩි කළ යුතු බව මම මෙතනදී සඳහන් කළ යුතුයි